समंता चक्रवालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुक्कदं धम्मस्सवने कालो अयं बदंता धम्मस्सवने कालो अयं बदंता धम्मस्सवने कालो अयं बदंता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अक्को देन जिने को दं असाधुं साधुना जिने जिने कदरियं दानेन सच्चेन अलिकवादिनं तेते सैम दिनाटम तेरुवं सरण प्रार्थना करमीन अदमी उतुम उदावस्से धर्मश्रवणीय विनुवेन पुंच मातृकावा ඔබට ඉදිරිපත් කළ සද්ධර්මයේ ඇති වටිනාකමින් අපට ජයගත හැකි මග අපි අඳුන ගන්න ඕන. මිනිසින් හැටියට හැම විටකම අපි කල්පනා කරන්නේ දිනන්න ජය ගන්න. ජය ගැනීම වෙනුවෙන්ම අපි බොහෝ කාර්යයන්වල නිරත වෙනවා. ජය ලැබනව නම් धर्मानुकूल लबागत हेम जयाकम लो मे समाज अरगन बेलुहाम हेमोम एक लोकित गियत अपट बहु बिदीम दकिन लबिन ए अतर प्रधानाई खलसुद बेदे अपट पेनमा लोके किसे वेता मे पुंच राटतुल लंकावतुल මොනතරම් බෙදීම් තියෙනවද ජාතීන් හැටියට අපි බෙදිලා කුල හැටියට අපි බෙදිලා ආගම් හැටියට අපි බෙදිලා පළාත් හැටියට අපි බෙදිලා මෙසේ බෙදීම් කටයුතු කළා කල්පනා කළොත් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුගතව අපේ තියෙන බෙදීම් දෙකයි එකක් තමයි සත්පුරුෂ අනිත් එක තමයි අසත්පුරුෂ समाजे तुले हेम विटकम सत्पुरुषेंगे प्रमाणे वेडिवेनवन असत्पुरुषो अडुवेनवन मे अदतीयन गटुम अर्बुदे कक्वात्ने धर्मे तुले अपि जीवत्वेनवा किल कियान्नी सत्पुरुष गुण वडा दियुणु पवुनु करगान्ने काय मुनवद अपतुले दियुणु पवुनु करगान्ट ओन सत्पुरुष गुणांग अपि काटात् अपे आदरणीय दिमौप्यांगे वटिनाकम दानिनोना दिमौप्यांगे वटिनाकम मेनविन अवबोध करगान्ना सत्पुरुषे अन दिमौप्यान सपेन पिनबमिन तबडवा इवगेम अपट अववाद उपदेश अनुशासना गुरुहरुकम लबा देने पिरिस कवदावत अमतक करान्ना रकाय ए अय अप लंग इन वटिनाम सत्पुरुष आश्रया කුල ජේෂ්ඨීන් වෙනුවෙන් අපේ සැපේ පිනවීම ලබා දීම සිද්ධ කරන්න ඕන. කතා කරන වචනේ පවා අන් අයට යහපතක් වෙන විදිහට අපි පාවිච්චි කරන්න ඕන. හරියට සමාජය තුළ ඉන්නවා කියලා කියන අය. ඒ බොහොම රසාත්මක වියය කරනවා. හැබැයි පුංචි කේලමක් ඇති ලුකු විනාශයක් වෙන. කේලම් අහන්නත් නරකයි. කේලම් කියන්නත් නරකයි. ධර්මයේ තුල සත්පුරුෂයාගේ ගුණාංගයක් තමයි කේලම සාමුලින්ම ප්‍රතික්ෂේප කරන එක.
ඒවගේම අපි මැනවින් පරිත්‍යාග ශීලි වෙන්න ඕන. ඒ පරිත්‍යාග ශීලිත්වය හරිම වටිනවා. මුළු මහ සමාජයක් තුළ ජීවත් වෙන අපි කාගෙත් අවශ්‍යතා එක හා සමානයි. බඩගින්න ඔබටත් දැනෙනව මටත් දැනෙනවා. ඒක තිරිසන් සතාටත් දැනෙනවා. බඩගින්නට ආහාර ටික අවශ්‍යයි. සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. සියලු දෙනාම මැනවින් ඒ මූලික අවශ්‍යතාවේ ඉටු කරගන්න පරිසරයක් නිර්මාණය වෙනවා නම් එතෙන් තමයි සුන්දරත්වයේ තියෙන්නේ. ජීවත් වෙන හැමෝටම ඉන්න නිවහනක් අවශ්‍යයි. සතාසි උපාවට පවා ඉන්න තැනක් නිර්මාණය වෙනවා. මිනිස්සින් හැටියට කුඩා දරු පවුල් හා සමග එකතු වෙලා සතුටෙන් සන්තෝෂෙන් ජීවත් වෙන දූ දරුවොත් එක්ක පුංචි හරි පැලක් හරි තියෙන්න ඕන ජීවත් වෙන්න. නිවහන මූලික අවශ්‍යතාවය. ඒ වගේම ලෙඩ දුක් හැදෙනවා. ලෙඩ දුකට බේතේ ටික අවශ්‍යයි. ආහාර පාන අවශ්‍යයි. ඉන්න හිටින්න තැන ටික අවශ්‍යයි. ඇඳුම් පැළඳුම මූලික අවශ්‍යතාවය. මේ මූලික අවශ්‍යතා ටික යම් ජීවිතයක පවතිනවා නම් ඔහුට සන්තෝෂයෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මා මතක් කළේ පින්වතුනි සමාජීන ඔක්කොම එකම වගේ නෙවෙයි විවිධ විදියට බෙදී විවිධ තරහතරම් වල විවිධ බොහෝ පිරිස් ඉන්නවා. ඔය අය අතර හරියට ක්‍රෝධ කරන අය ඉන්නවා. ක්‍රෝධ කරන අයට ක්‍රෝධ කරන්න මාතෘකා හදා ගන්න ඔය අය. හදාගෙන ක්‍රෝධ කරන, වෛර කරන, පලි ගන්න විවිධ විදියට. ඒ බඳු අය දිනන්න තියෙන, ජය ගන්න තියෙන එකම මඟ තමයි ක්‍රෝධ නොකිරීම. කියන්නේ මෛත්‍රිය. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා අපට පෙන්වා වදාළ වටිනාම ආයුධය යන තැනකට අරගෙන යා යුතු වටිනාම ආයුධය හැටියට පෙන්වුවේ හොඳින් මෛත්‍රීන් පිළිච්ච බව. නම් මිස්සිත හැමෝම කෙරෙහික් වගේ වපුරන්න මෛත්‍රිය. ඒ වගේම අසාදුන් සාදුනාගෙනි විවිධාසත් පුරුෂ කම්වලින් පිරිච්ච මිනිස්සු පුංචි උදව්වක් කළත් උපකාරයක් කළත් මතක තියෙනවා නම් ඒක සත්පුරුෂ ධර්මය. මොනතරම් උදව් උපකාර සිද්ධ වුණත් ඒවා අමතක කළ ජීවත් වෙන අය. තමන්ට යම් තැනකට එන්න අවශ්‍ය පසුබිම හැදුවට පස්සේ ඒ උඩට නගින්න හදපු ඉනිමඟට පයින් ගහනවා නම් ඒකනේ අසත්පුරුෂ ගතිය. සත්‍යබිය යුතු දේ වටිනාම දේ තමයි අසත්පුරුෂයින් මැද සත්පුරුෂය කැටිට ජීවත් වෙන එක. අසත්පුරුෂයාට සත්පුරුෂ ගුණධම් කියා දෙන්න. අසාදුන් සාදුනාගෙන දිනේ කදරියන් දානේන. අප දන්නවා ලෝභ සිත මසුරු ගතිය හරීම බරපතලයි. මේ සංසාරේට අපිව එක් කරගෙන යන්නේ බැඳුණු තෘෂ්ණාව. තෘෂ්ණාව නිසා නිසා තෘෂ්ණාව දුරු කරගන්න තිබෙන එකම මඟ තමයි සත්පුරුෂ ධර්මයන්. සත්පුරුෂ ස්වභාවය. ඒ සත්පුරුෂ ස්වභාවයේ තියෙන අය ළඟ මනවින් පවතින පරිත්‍යාගශීලීත්වය. මොනවද අපි පරිත්‍යාග කරන්නේ? දැනුම නැතුව ඇයට දැනුම දෙන්න ඕන. බෝධිසත්වයාණන් වහන්සේ දා දිසාපාමුක් ආචාර්යයන්ව ඉපදිලා උගත්කම පමණක් නෙවෙයි මනවින් ජීවත් වෙන කලාව කියලා දුන්නා. හැම ගුරුවරයෙක්ම හිතනවා නම් තමන් ළඟට එන ශිෂ්‍ය ප්‍රජාව කෙරෙහි තමන්ගේ දැනුම මනවින් ලබා දෙනා වගේම ගුරුවරයාට ශිෂ්‍යයාට මනවින් යහපත් මඟක් පෙන්වන්න පුළුවන්. ඒ ශක්තිය තියෙන ගුරුවරයාට සුවිශේෂ හැටියට සද්දැනුම දෙන්න පුළුවන්. ගුණ යහපත්කම දෙන්න පුළුවන්. මනුස්සකම දෙන්න පුළුවන්. මේ සමාජයක් තුළ ජීවත් වෙන මිනිසුන් මෛත්‍රියෙන් පිරෙනවා නම්, කරුණාවෙන් පිරෙනවා නම්, මුදිතාවෙන් පිරෙනවා නම්, උපේක්ෂාවෙන් පිරෙනවා නම් ධර්මයේ තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ සතර බ්‍රහ්ම විහරණය. ඒ තුළ අපි දක්ෂතා මැනවින් අඳුනගෙන දියුණු පවුණු කරගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඕ සත්පුරුෂේ. එබඳු අයගේ වෙන කෙනෙකුට අනතුරක් විපතක් නැහැ. සත්පුරුෂ ධර්මතාවයමයි ජීවිතවල මනමින් දියුණු පවුණු කරන්න ඕන. අසත්පුරුෂය දිනන්න පුළුවන් වෙන්නේ
සත්පුරුෂ ධර්මයන් කියා දීලා ලෝභය දිනන්න පුළුවන් වෙන්නේ පරිත්‍යාගය කියා දීලා ක්‍රෝධ කරන කෙනා දිනන්න පුළුවන් වෙන්නේ මෛත්‍රී වටිනාකම කියා දීලා පරිත්‍යාගශීලීත්වයෙන් අපට ලබන්න බැරි ජයක් නැහැ ඒසා කොතනටද කවර තැනකටද කවර කෙනෙකුටද අපේ පිහිට අවශ්‍ය කරන්නේ ඒ තැනට ඒ පිහිට අවශ්‍ය විදියට දීම තමයි වටිනාම උදාර මනුෂ්‍ය ධර්ම සත්‍යේන අලිකවාදින බොරු කියන මිනිසුන් අතර බොරු නොකියා ඉන්න පුළුවන් නම් අන්න තමන්ගේ සත්‍යවාදීත්වය මනවින් ප්‍රකට කරන්න පුළුවන් නම් ඒක තමයි වඩාත් අවශ්‍ය කරන්නේ අද අපට පේනවා මුළු මහත් ලෝකෙම එකම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා ඒ තුල අපේ රට දිහා බැලුවාම මුළු ලෝකෙටම ආදර්ශයක් වෙන විදිහට මේ රට පුංචි රටක් නිර්මාණය කරන්න පුළුවන් ලෝක සිටියම තුල අපේ රට පුංචි තිතක් හා සමානයි හැබැයි මේ රටේ තියෙන වටිනාකම මේ රටට ආදරය කරන මේ රටට ප්‍රිය කරන සෑම කෙනෙක්ම මනාව දකිනවා විදේශයන්නේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ ලංකාවේ වටිනාකම සමහර විට අඳුරගන්න විදේශයකට ගියාට පස්සේ ඒ අයගේ ප්‍රථම බලාපොරොත්තුව තමයි තමන්ගේ දූ දරුවන්ට ඒ ඓතිහාසික ස්ථාන මැනවින් නරඹන්න ඒව ඇති වටිනාකම කියා දෙන්න ඒ දරුවන් ඒ ඒ ස්ථානවලට ගෙන යන එක අපේ රටේ තියෙන වටිනා උරුමය බෞද්ධ උරුමය මැනවින් ආරක්ෂා කරගෙන ඒවා පෝෂණය කරලීම වෙනුවෙන් හැම ක්‍රියාකාරකමක්ම කළ හැකි හැම කෙනෙක්ම මනවින් සිද්ධ කරනවා නම් ඒක රට වෙනුවෙන් කරන වාසනාවන්ත වටිනා දෙයක්. සා ඉබදු සිද්ධාස්ථාන එදා ආදි මුතුන් මිත්තු ගොඩ නැගුවා. ඒ ආදි මුතුන් මිත්තු එදා තමන්ගේ නිර්මාණ කුසලතාවය පෙන්වුවේ කටුව මිටිය අතට අරගෙන කලුගල තුල මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණේ නිරූපණයේ කෙරෙන සමාධි බුද්ධ ප්‍රතිමාව වේවා අවකන බුද්ධ ප්‍රතිමාව වේවා එබඳු මහා නිර්මාණ බිහි වුණා. පින්නතුනේ අදත් ඒ නිර්මාණවල නිරතව ඉන්න ප්‍රජාවන් බොහෝමයක් ඉන්නවා. ඉදිරියටත් ඇති වේවි. රටට ආදරේ තියෙන හැම කෙනෙක්ම දේශීයත්වයන් ප්‍රිය කරමින් මේ රට තුල තියෙන සම්පත්තික ආරක්ෂා කරගෙන යම් වැඩපිළිවෙලකට නිරත වෙන්න පුළුවන් නම් ඒක තමයි වඩාත් වටිනා සේවය. අපේ ජීවිත අවුරුදු 10000 ගණන් දිග නෑ. කෙටිතාවකාලිකයි. නිසා මේ කෙටිතාවකාලික ජීවිත ගමන තුළ අක්කෝ දේන ජිනේ කෝදං ක්‍රෝධ කරන අයට මෛත්‍රිය කියා දෙමු. අසාදුන් සාදුනා ජිනේ අසත්පුරුෂකම් කරන අයට සත්පුරුෂ ධර්මයන් කියලා දෙමු. ලෝභීව මසරුව ජීවත් වෙන අයට පරිත්‍යාගයේ වටිනාකම කියලා දෙමු. කේලම් කියන අයට බොරු කියන අයට සත්‍යයේ වචනේ ඇති වටිනාකම කියලා දෙමු. මේ වටිනා ජයග්‍රහණයන් එක්ක අපේ ජීවිත ජය ගන්න අපි උත්සුක වෙමු. මෙලවත් දිනම පරලවත් දෙව දිනම දෙලොවම දිනා කෙලවර අති උතුම් අමාමහා නිවණින් සැනසෙන්න. ඔබේ ධර්ම අවබෝධය වඩ වඩා දියුණු පවුණු වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා. හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දිගාසිරි වේවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං තිරං රක්ඛන්තු තං සදා තිරං රක්ඛන්තු මං පරන්ති.